සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත සුබ නැකතින් හිස තෙල් ගෑමේ චාරිත්‍රයට රටමෙක් වේ රියානතුරු දෙකකින් 12 දිනක ජීවිතක්ෂයට මදු සමග සිටි තවත් හයක් පිටුවහල් කටුනායකදී CID බහරයට ප්‍රදේශ රසකට පස්වරුවේ ප්‍රබල අකුණු සහිත තද වැසි වසර පහකින් නෝත්‍රඩාම් යළි ඉදිකරන බවට ප්‍රංශ ජනපතිගෙන් සහතිකයක් මහියංගනේදී සිදු වූ මාරක රියානතුරකින් දස දිනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා මහියංගනේ බදුල්ල මාර්ගයේ මහියංගනේ ජාතික පාසල ඉදිරිපිටදී බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පෞද්ගලික බස් රථයක් ත්‍රිකුණාමලය දෙස සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබියදී තවත් වෑන් රථයක් එම වෑන් රථයේ බදුල්ල දෙස සිට මහියංගනේ දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් මේ වෑන් රථය පෞද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් වෑන් රථයේ ගමන්ගත් 12 දෙනෙක් බරපතල තත්ත්වයෙන් මහියංගනේ රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා මේ 10 දෙනා අතර පිරිමි පුද්ගලයන් 4ක් කාන්තාවන් 3ක් සහ කුඩා දරුවන් 3ක් සිටින බවටයි වාර්තා වෙන්නේ තවත් කාන්තාවන් දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවටත් වාර්තා වෙනවා දැනට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ මේ වෑන් රථයේ රියදුරු වෑන් රථයේ අපරීක්ෂාකාරී ලෙස පැදවීම හේතුවෙන් මේ අනතුර සිදු වී ඇති බවටයි කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන සඳහා පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා මහියංගනේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා මේ අතර දඹුල්ල කණ්ඩලම මාර්ගයේ සිදු වූ තවත් අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු මිය ගොස් එකයි කු බරපතල තුවාල ලබා තිබෙනවා වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරු සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ වෑන් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා මදුෂ් නැමැති අපරාධ කල්ලි නායකයා සමග ඩුබාහිදී අත්අඩංගුවටගත් පිරිසෙන් තවත් 6 දෙනෙකු එරටින් පිටුහල් කර තිබෙනවා ඩුබායි වලින් පිටුහල් කරපු 21ක් මේ වෙද්දි ලංකාවට ආවා අද උදෙත් 6 දෙනෙක් ආවා මේ 6 දෙනා අද උදේ ආවේ UL 226 කියන ගුවන් යානයෙන් අද අලුයම 4:45ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණියා ඒ 6 දෙනාගේ නම් මම ප්‍රසිද්ධියට පත් කරන්නම් මොහමඩ් රිසාන් මොහමඩ් බදුර්දීන් දෙවෙනියා මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා තුන්වෙනියා මොහමඩ් හිබ්‍රි मोहम्मद जबीर हतरवेनिया सुरेश वसंत रणसिंह पस्वेनिया रूपदास साइमन हेवगे सह हायवेनिया निलान रमेश समरसिंह मैं मे हायदेनाव मेवेदि कटुनायक गुवनतोटुपले अपराध परीक्षण डिपार्टमेंट एकके बारेट अरगेन तियेनो मेवेदि मौनगेन प्रश्न किरीम सिद्ध वेनवा හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයේ කලුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්ුණා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි මෙම ජාතික මහෝත්සවය සංවිධානය කර තිබුණේ පෙරවරු 7:40ට යෙදුන සුබ මුහුතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළුන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍ර නානුතකා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂ්‍ය දක්වා තිබුණා ඒ අනුව එම චාරිත්‍රවලට මුල් තැන දෙමිනුයි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්ුණේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්ුණා රත්නපුර කලුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේද පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා අලියතුන්ගේ හිසතෙල් ගෑමද මෙහිදී සිදු වුණා මෙතර ITN මාත්‍යචාලය හිසතෙල් ගෑමේ මංගල්‍ය සජීව ලෙස විකාශය කෙරුණේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිටයි. රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙවීමෙන් හරිත උඩරට බක්මහ ඔලිල අද දවස පුරා මහනුවර ගැටබේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඊට සමගාමීව සංවිධානය කළ හිසතෙල් ගෑමේ උත්සවය ගන්නෝරුව රජමහ විහාරස්ථානයේදී පැවැත්ුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔබ මේ දකින්නේ ආරම්භය වෙලා
පැය කිහිපයක් ගත වෙනකොට විශාල පිරිසක් මේ බක්මහ උළෙල සමගින් අද දවසේ දෙක තුලා ඉන්නවා මේ එකතු වෙලා ඉන්නේ අලියට ඇහැතියන්න වැඩිහිටියෝ පොඩිත්තෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා තරඟත් එක්ක එකතු වෙලා ඒ වගේම මතක් කරනවා මේ බක්මහ උළෙලේ තිබෙන සුවිශේෂත්වය තමයි ජන ක්‍රීඩා රසක් තිබෙනවා වෙනදා ඔබ දැකපු නැති ජන ක්‍රීඩා රසක් අද දවසේදී මේ බක්මහ උළෙලට ආවුතින් එහෙම ඒ තරඟ වලට සහභාගී වෙන්නත් ඔබට පුළුවන් අපි ආරාධනා කරනවා එන්න මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයට ආවුතින් එහෙම ඔබට පුළුවන් මේ තරඟත් එක්ක සහසම්බන්ධ වෙන්න මේ තරඟත් එක්ක සහසම්බන්ධ වෙලා වටිනා තෑගි භෝග දිනා ගන්න ඔබට පුළුවන් මේ හරිත බක්මහ උළෙලට ආවුතින් එහෙම මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කිරීමට එක්ව සිටියා महानुवर श्रीनाथ देवाल परिश्रेदी हिसतेल गैम महोत्सवे पवत्तुने अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न नाहिम्यान्गे प्रधानत्वेन मध्यम पलात आंडुकार मैत्री गुणरत्न उदुरुमेद पलात आंडुकार सरत एकनायकन महत्तरुंद मेम अवस्थावट एक्व सिटिया कुनुपिटिय गंगाराम विहारस्थाने पवति हिसतेल गैमे उत्सवेटद विशाल पिरिसक एक्व सिटिया पूज्य पालटुवे जिनरत्न स्वामीन वहांसे अतुलु महासंगरत्ने मेहवी मिनुई एम कटेतु सिदुवुने पिन्नवल एत्तातुरु सेवनेही अलियतुंट चारित्रानुकूलव हिसतिल्ग्याम सिदुवुने अमात्य पाटली चंपिकरनवक महतागे प्रधानत्वेन सत्वोद्यान अध्याक्षिका रेणुका बंडारनायक महात्म्य अतुलु पिरिसाक मेम अवस्थावट एक्व सिटिया अलियतुंट किरिबत्था पलतुरु वलिन संग्रह किरीमद मेहिदी सिदुवुना कुवेटी रेकिया संधा गोस विविध हिरिहरवलट लक्कू कांतावान विसी हाय दिनको अद अलुयम दिवैनट पैमिनिया मेदपेरदिक रेकिया संधा यन कांतावान विविध हिरिहरवलट लक्वन बवट कोतरं वार्ता पलवुद विदेश गतवन कांतावान के संख्यावेहि अडुवक् नह मेसे कुवेट राज्ये गृह सेवे सदहा गोस वेटुप्त नुलबा पहर कैम एतुलु विविध हिंसनयांट लक्कू कांतावान विसी हाय दिनकु याली मिराटट गेन्वा गनीमट विदेश सेवा नियुक्ति कार्यांशे कटयुतु कला अद अलुयम कटुनायक ग्वान्तुटु पोलिन दिवेनट पेमिनीवीम कांतावान्ट निवेस बलायाम सदहा प्रवाहन गास्तु लबा दुन्नेद विदेश सेवा नियुक्ति कार्यांशयाय මම කුවේට් එකේ මාස දෙකයි වැඩ කරේ. පළවෙනි මාසෙන් පැනලා ඒජන්සියට ගියා. ඒජන්සියෙන් ආපහු මම ඒ ගෙදරටම දැම්මා. තානාධිපතිතුමා ඇතුළු ඒ ඔක්කොම මුළු නිලධාරි මණ්ඩලයටම මම පින් දෙනවා. අපි අද මෙතෙන්ට මේ ලංකාවට පය තියුවේ ඒ සර්ලා අපිට කරපු උදව් නිසා. ගෙවල් 8කට මාරුණා. ඒ ගෙවල් 8ම ගහනවා කරනවා හිරිහැර කරනවා කරදර කරනවා. ඒකෙන් හින්දා ඒජන්සියට ගියත් ඒජන්සියත් තව තැනකට විකුණනවා. විකුණලා සල්ලි ගන්නවා. ඒජන්සිය දැම්මගේ මාස 8ෙම පඩි ඒජන්සිය තියෙනවා දෙදුන්නේ නැහැ. අපිට කරදර වුණු වෙලාවේ අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා. ඒ ආපු වෙලාවේ ඒ තානාපතිතුමා අපිට හොඳට කන්න බොන්න දීලා සැලකුවා. අද මව්බිම කරා අපිට අද එන්න ලැබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පින් සිද්ධ වෙන්න. ඒජන්සි නැවේ එනකොට සල්ලි දුන්නේ කීයක්වත් කුවේට් එකට ඇවිල්ලා ඒජන්සියෙන් ගෙවල් 11කට දැම්ම මාස දෙකක පඩි ගත්තා අනිත් ඔක්කොම සල්ලි ඒජන්සි තියා ගන්නවා නා කුවේට් එක පොනේ 2018 මූණා මාස 15 තිගදී මම කුවේට් ගිහින් අවුරුද්දයි මාස දෙකක් වුණා මට ප්‍රශ්න ගොඩක් ඇති වුණා මම පෙ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා එහෙදි අපේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අපිට ලබා දුන්නා නුවරඑළිය නව මහරෝහල කඩිනමින් විවෘත කරන බව අමාත්‍ය රාජිතසේන රත්න මහතා පවසනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ බඹරකැලේ ශ්‍රී මහා විහාරාධිපති පූජ්‍ය මීපනාවේ සුගත නන්ද ස්වාමින් වහන්සේද ඉල්ලා සිටියේ මෙම රෝහල කඩිනමින් විවෘත කර දෙන ලෙසයි නුවරඑළිය මහරෝහල මේ වෙනකොට තාම විවෘත කර ගන්න බැරි වෙලා තියෙනවා ඒ නිසා මේක ඔබතුමාගේ සුරතින් විවෘත කර ගන්න නෙදර්ලන්ත ආධාර යටතේ යුරෝ මිලියන 39.1 මුදලක් වැය කරමිනුයි නුවරඑළිය නව මහරෝහල ඉදිකෙරුණේ මෙම රෝහලේ වෛද්‍ය උපකරණ සවිකිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා ප්‍රධාන ගොඩනැගිල්ල කොන්ත්‍රාත් සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර ගැනීම ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතයි. නුවරඑළිය පැරණි මහරෝහලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙනුයි නව මහරෝහල ඉදිකෙරුණේ. අයිස් මද්‍රව්‍ය සමග සැකකරුවන් තුන් දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර නීතිඥයෙකුද සිටින බවයි පොලිසිය පවසන්නේ. එක්කයි කු සතුව අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් තිබූ බව සඳහන්. සැකකරුවන්
සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පිස්තෝල අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිදුව නගරයේ සමාජ ශාලාවක් තුලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවටගෙනුනේ. සිදුව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. උප්පුවේලි පරවි දූපත මුහුදේ දී ගිලිමින් සිටි තිදෙනෙකු උප්පුවේලි පොලිසියට අනුයුක්ත ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරා ගනු ලැබුවා. මෙම තුන් දෙනාට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. අලුත් අවුරුද්දට ගම්බිම් බලාගේ ජනතාව වෙනුවෙන් අමතර ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මකයි. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ දිවයිනේ සෑම ප්‍රධාන නගරකින්ම පාහේ කොළඹ බලා අමතර බස් රථ මේවන විටත් දහවණේ කරමින් පවතින බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන රැසක් ඊ රාත්‍රියේදීද දහවණේ කෙරුණා. ගොඩගම නිල්වලා පෙවිසුමෙන් රථවාහන විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට ඇතුළු වුණා. ගම්පින් බලා පැමිණි ජනතාවට යලි කොළඹ බලා පැමිණීමට පහසුකම් සැලසුණා. ගොඩගම පිවිසුමෙන් සාමාන්‍යයෙන් දිනකට ඇතුළු වන්නේ වාහන 3500ක් වත් උත්සව සමයේ දිනකට වාහන 9500කට අධික සංඛ්‍යාවක් ඇතුළු වූ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 25 ඉක්ම වූ බව වාර්තා වෙනවා. මේ අතර අලුත් අවුරුදු සමයේ හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 75ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව හැටන් ඩිපෝ කළමනාකරු අනුර දුඩම්තන්න මහතා පවසනවා. අද දිනේදී හැටන් බස් නැවතුම් පොලිසියට දුරගමන් සේවා සඳහා බස් රථ 81ක් යොදවා තිබුණා. මීට සමකාමීව පෞද්ගලික බස් රථ ගණනාවක්ද දහවණේට එක් කර තිබෙනවා. අලුත් අවුරුද්දට මධ්‍යම කඳුකරයේ බලාගිය ජනතාවට යලි රැකියා සඳහා පිටත්ව යාමට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකව පවතිනවා. බදුල්ල සිට කොළඹ බලා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බැවින් කරදරයකින් තොරව එම ජනතාවට කොළඹට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. මීට සමගාමීව බදුල්ලේ සිට ළඟම සහ පෞද්ගලික අමතර බස් සේවාද ක්‍රියාත්මකයි. අද පස්වරුවේද ප්‍රදේශ රසකට ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අධික වැසි සමග ප්‍රබල අකුණුද ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයින බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව ප්‍රබල අකුණු සහිතව ගිගුරුම් සහිත වැසි ඇති වේ බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු මගින් සහ තාවකාලිකව ඇතිවන තද සුළං මගින් සිදුවන අනතුරු අවමකරණයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා ඉල්ලා සිටිනවා. සබරගමුව මධ්‍යම දකුණ ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක්ද උතුරුමැද වයඹ සහ නැගෙන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක්ද බලාපොරොත්තු වෙනවා. ශ්‍රීකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප් වෙනන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයින වතාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර් 30 40 අතර ගෑප් ගන්නවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවේ දක්වා දෙරළට ඔප් වෙනන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට 60 කිලෝමීටර් 45 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒක එම මුහුදු ප්‍රදේශ විටින්නට තරමක් අඩු වෙන්නේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටින ප්‍රදේශවල තාවකාලිකව තද සුළ නැතිීමේ හැකියාවක් පවතිනවා. ඒක එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව අඩු වෙන්න පුළුවන්. උතුරුමැද පළාතේ රටකජු වගාවට යොමු වී සිටින ගොවීන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසනවා. එම ගොවීන් හමුව අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. උතුරුමැද පළාතේ අනුරාධපුරයේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවි පවුල් රැසක් රටකජු වගාවට යොමු වී සිටිනවා. වියලි කාලගුණික තත්වයේ හමුවේ උද මෙම ගොවීන් වගා කටයුතුවල නිරතව සිටින්නේ ලිං ජලය උපයෝගී කරගනිමින්. ජල හිඟය තම වගා කටයුතුවලට බලපා ඇති බරපතලම ගැටලුව බවට එම ගොවීන් පවසනවා. රජයේ මැදිහත්වීමෙන් රටකජු ගොවීන්ට ජල පහසුකම් හා වෙළඳපොළ පහසුකම් සලසා දීමට පියවර ගන්නා බව එම ගොවිබිම් වෙත ගොස් ගැටලු පිළිබඳ සොයා බැලූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක රහුමාන් මහතා ගොවීන් හමුවේ කියා සිටියා. උතුරේ සංවර්ධන කටයුතු වලට තවදුරටත් සහාය ලබා දෙන බව කැනඩාව හා ඉරානය පවසනවා.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මෙනිකන් හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහොමඩ් සේරි අම්රානි යන මහතුරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා අතර හමුවක් කොළඹදී පැවැත්ුණා. උතුරේ දැනට සිදුවන සංවර්ධන කටයුතු වලට තවදුරටත් තම රජයේ සහය ලබා දෙන බවයි කැනේඩියානු මහ කොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ. උතුරු පළාතේ පානීය ජල ව්‍යාපෘති වලට තවදුරටත් සහය ලබා දෙන බව ඉරාන තානාපතිවරයා මෙම හමුවේදී කියා සිටියා. समस्त लंका समृद्धि संवर्धन कृषिकर्म पर्यशन निष्पादन सहकार निलधारिंगी संगमे ये क्रियात्मक कल एक दिन वेडवर्जनीन समृद्धि बैंकु दहसक पमन कटेतु अडालवुना एहेतुवेन तमंट दडी असाधारण्यक सिदुवु बवाई समृद्धि लाभीन पवसान्नी समृद्धि निलधारिंगे वेडवर्जने हेतुवेन समृद्धि बैंकु सियालेम कटेतु अडालवी तिबुना मे हेतुवेन अलुत्तावरुदु गणदिनु सदहा बैंकु वेत पेमिनी समृद्धि लाभींट हिस्सातिन आपसु यामट सिदुवुना එය තමන්ට සිදු කළ බරපතල අසාධාරණයක් බවයි සමෘද්ධි ලාභීන් පවසන්නේ. අපි ගියේ සිංහල අලුත් අවුරුද්දට ගනුදෙනු කරන්න කියලා තමයි ගියේ සමෘද්ධි බැංකුව වලට. කොහොම බැංකුව වහලා. තින් බැංකුව වහලා හරිම අපහසුතාවයකට තමයි පත් උනේ. අවුරුද්දම අසුබ නිමිත්තක් කියලා තමයි මන්නම් කල්පනා කරන්නේ. අපි ඒ අවුරුදු ගනුදෙනු කරන්න සමෘද්ධි බැංකුවට ගියා. සමෘද්ධි බැංකුව ඊයේ වහලා ඒ නිසා අපිට ගනුදෙනු කරන්න බැරි වුණා. අපි ගොඩාක් අපහසුතාවයට පත් උනා. දැන් අවධානයේ ක්‍රීඩා පුවත් වෙත. ආසියා බරයිසලීමේ ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙන් අද අලුයම පිටත්ව ගියා. චීනයේ පැවැත්වෙන තරගාවලියට රටවල් 40ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වනවා. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකින් 4 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 2 දෙනෙකු එක්වීමට නියමිතයි. තරගාවලිය හෙට සිට ලබන 28 වෙනිදා දක්වා පැවැත්වෙනවා. හොඳ කායික මානසික මට්ටම් ඉන්නවා මම බලාපොරොත්තු වෙනවා මගේ පළමු තේරින් තරගාවලියේම ඔලිම්පික් වරහ හිමි කරගෙන සාර්ථක ඔලිම්පික් ක්‍රීඩා වලට ලබන අවුරුද්දේ මුහුණ දෙන්න ඒ වගේම රට වෙනුවෙන් පදක්කම ජයග්‍රහණ කරලා කීර්තිය ගෞරව ගැන මම බලාපොරොත්තු වෙනවා මෙවර ආසියානු ශූරතාවලියේ 49 බරපන්තියෙන් තරඟ වදිනවා ඔලිම්පික් පරිශාදන මට්ටම අභිබවා දක්ෂතා අතරට පැමිණෙන තමයි මගේ බලාපොරොත්තු ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා පසරු දෙකේ සිට පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk